එනිසා මට ලබා දුන් හැම වගකීමක්ම මම හරියට කළා තියෙනවා. අපේ ජීවිතේ ව්‍යාපාරික වශයෙන් පාලනයක් කළා, ආයතන ලෝකේ ගොඩනගලා, ඒවා අධ්‍යයනය කළා, දේශපාලනයට පිවිසෙච්ච හින්දා. මේ අපේ රටේ කනගාටුවට කරුණු මොකද්ද? රස්සාවක් කරපු නැති මිනිස්සු මේකේ පාලනය බාරගත්තා. දැන් ඕන මිනිහෙකුට පුළුවන් අරක්කු දීලා, කන්න දීලා, බස් වලට හොරකම් කරපු සල්ලි වියදම් කළා, වලින් සෙනග එකතු කරන්න පුළුවන්. හැබැයි ඒක කොහොමද ප්‍රධාන කණ්ඩායම කියලා නිර්ණය කරන්නේ? ඒක අපි දැඩිසේහලා දකිනවා. පිරිසිදු කඳවුරක් රටට ඕන, අවශ්‍ය දේශපාලන කඳවුරක්. ඒක හදන්නයි මම ස්වාධීනව ඉදිරිපත් වුනේ. මගේ ඩීල් එක තියෙන ජනතාවෙක්. මම මේක අභියෝගයක් කරනවා. මේකට උත්තරයක් දෙන්න. අනුර කුමාර දිසානායක මහත්මයා කියන්නකෝ, ඔබතුමා මේ රටේ ජනතාව බලයට ගෙනාවොත් ඔබතුමා පළවෙනි මාසය ඇතුළත කී දෙනෙක්වත් අඩංගුවට ගන්නවද? දෙවෙනි මාසය ඇතුළත මේ රටේ ඔය දූෂණයට ලක් වෙච්ච අය කී දෙනෙක්වත් අඩංගුවට ගන්නවද? ඔබතුමාගේ උත්තරය දෙන්න මම උත්තරය දෙන්න සූදානම්.